මේ වෙනකොට ලෝකේ වැඩිපුර කතාබහට ලක් වෙන රාජ්‍යයන් දෙකක් හැටියට ඊශ්‍රායල් සහ පලස්තීන අපිට හඳුන්වන්න පුළුවන්. ඒ මොහොතින් මොහොත ඇතිවෙන තර්ජනාත්මක සිදුවීම් නිසා. මේ වර්තමාන තත්ත්වයේදී මෑතකදී වෙච්ච ඒ වගේ සිදුවීම තමයි ඊශ්‍රායලයේ පැය 48ක හදිසි තත්ත්වයක් නිකුත් කිරීම. අද අපි කතා පටන් ගන්න එතනින්. ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඊශ්‍රායලයේ පදිංචි ශ්‍රී ලාංකික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචිලත් ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ සභාපති ජනත් විමල මහත්මයා. අපි කෙලින්ම කතාවට යමු. ඔය පැය 48 හදිස්සි තත්ත්වයේදී ඊශ්‍රායලයේ ඇත්තට මොකක්ද වුනේ? මේ ඊශ්‍රායලයේ දැන් ඔක්තෝබර් 7 වෙනිදා එන් පස්සේ ඔක්තෝබර් 7 වෙනිදින මට හරියට මතකයි එදා හදිස්සි තත්ත්වය ප්‍රකාශ කළා. ඒ වගේම තමයි ඒ දැනට දින 2-3කට පෙර මේගොල්ලෝ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරා. ඒක ප්‍රකාශ කළේත් ඒගොල්ලන්ට තියෙන බුද්ධිමය තොරතුරු අනුව. ඒක හරියටම හරි එදා දකුණු ලෙබනනේ හිස්බුල්ලා ගරිල්ලන් මිසයිල ඩ්‍රෝන ප්‍රහාර මයිතන්නේ 314කට වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ එල්ල කරා ඊශ්‍රායලෙ වෙත. ඉතින් ඒ වගේ අවස්ථාවක් වෙනකොට ඊශ්‍රායලයේ රජය විසින් තමුන්ගේ පුරවැසියන්ට දැනුම් දෙනවා හදිසි අවස්ථාවක් ඔගොල්ලන්ගේ ආරක්ෂක පීවර හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් කියන එකෙන් දීලා තියෙන ආරක්ෂක පීවර අනුගමනය කරන්න ඒ විදියට මේ ඒ කාලය තුල හැසිරෙන්න කියලා. ඒක තමයි ඒ හදිසි තත්ත්වය. නමුත් දැන් හදිසි තත්ත්වයේ අවසානේ. දැන් මොකද ඊශ්‍රායල් තියෙන්නේ? හදිසි තත්ත්වය අවසන් වුණාට තාමත් යුදමය තත්ත්වය අවසන් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රහාර තාමත් නැවතිලා නැහැ. ගාසවලිනුත් මේ වන විට ගාසා ගොඩාක් දුරට කන්ට්‍රෝල් කරලා තිබුණත් ඒ ගාසවල ඉන්න හමාස්ලට හැකියාවක් තියෙනවා ඒක එක යම් කිසි ස්ථානවලට ගිහිල්ලා මිසයිල් ප්‍රහාර එල්ල කරන්න. ඒකම තමයි ලෙබනනේ. ලෙබනනේ මේ ඉන්න හිස්බුල්ලා සංවිධානයට තියෙනවලු මයිතන්නේ 102කට ආසන්න මිසයිල ප්‍රමාණයක් ඒගොල්ලෝ සතුව තියෙනවා කියලා තමයි බුද්ධි සංවිධාන කියන්නේ. එතකොට ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් කියලා දැන් නැහැ කිව්වට ඒ කියන්නේ එදා එයාපෝට් එකත් වැහුවා පැය 4කට. නමුත් ඒ ඊශ්‍රායල් පුරවැසියන් හුරු වෙලා තියෙන්නේ ඕනම අවස්ථාවක ඒක හදිසි අවස්ථාවක් ඒගොල්ලෝ ඒ ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා. ඒ කියන්නේ ඇලර්ට්නස් එක තාමත් පවතිනවා. පවතිනවා. ඇලර්ට්නස් එක තියෙනවා. හරි. එතකොට දැන් මේ කාලයක් තිස්සේ මේ යුද්ධය අපි දන්නා මේ ඊශ්‍රායල් පලස්තීන අර්බුදේ. ඒකට මේක ඇත්තටම යථාර්ථයේ ඔබතුමා දකින්නේ මොන විදියට? ඒ මම ඉදු ජාතිකයෙක් නෙවෙයි. මම මුස්ලිම් ජාතිකයෙකුත් නෙවෙයි. මම දකින්නේ මම ඊශ්‍රායලයේ හිටපු කාලය තුළ මම ඉගෙන ගත්ත දේවල් ඊළඟට මම අධ්‍යයනය කරපු දේවල් අනුව නම් ඊශ්‍රායලය පළවෙනි බයිබලය අදහන යුදෙව් ජාතිකය. කියන්නේ පළවෙනි අස්තමේන්තුව කියලා කියනවා ලංකාවේනේ. ඊළඟට මේ ඒ පළවෙනි අස්තමේන්තුව තියෙන පරිදි ඒගොල්ලන්ගේ බයිබලයේ තියෙන පරිදි මෝසස් ඒගොල්ලෝ ඊජිප්තුවේ ඉඳලා රතු මුහුද දෙබෑ කරගෙන ඊශ්‍රායලයට අරන් ඇවිල්ලා තියෙන එයාගේ පිරිස ඒ පිරිස ඇවිල්ලා තියෙන්නේ සිනායි කියන කාන්තාරය හරහා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ එතන ඉඳලා ඒ පරම්පරා ගානක් ඊශ්‍රායලෙ ජීවත් වෙනවා. එතකොට තවමත් ඒ පරම්පරාවල ඊශ්‍රායලෙ සිටිනවා. ඒ අනුව ඊශ්‍රායලය දැන් දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඊශ්‍රායලය කියන රට බිහි වෙනවා ඒගොල්ලන්ගේ බයිබලයේ තියෙන ජන්මභූමිය හැටියට. එතකොට සත්‍යාසින්ගේ සංවිධානය ඊශ්‍රායලෙ පිළිගන්නව රටක් හැටියට ඒ අවස්ථාවේදී මුස්ලිම් රටවලු ඊශ්‍රායලෙ පිළිගන්නවා. ඒ මුස්ලිම් රටක් තමයි ওই ඉරානය කියන්නේ. ඒගොල්ලන්ට තිබ්බා තානාපති සම්බන්ධකම් 1979 වෙනකන්. ඒගොල්ලන්ගේ තානාපතිකම් තානාපති සම්බන්ධතා තිබ්බා. ඉරාන් එම්බසියක් තෙල් අවිවල තිබ්බා. ඊශ්‍රායල් එම්බසියක් ටෙහරාන් වල තිබ්බා. නමුත් ඉරානයේ තිබිච්ච ඒ ඉස්ලාමික් රිවලෝෂන් එක එහෙම නැත්නම් පෙරලියෙන් පසු ඒ කමේනි පාලනයක් ආවා. අර මොකක්ද ඒකට කියන්නේ ඒගොල්ලෝ ස්පිරිටුවල් ලීඩර් කියලා කියන්නේ. ඒ පාලනයෙන් පස්සේ තමයි මේ ගැටුම ගොඩක් දුරට වර්ධනය වුණේ.
ඒකම පලස්තීනය කියලා රටක් තිබිල නෑ කියලා ඉතිහාසේ තියෙනවා. නමුත් පලස්තීනය කියලා ගමක් තියෙන තිබිල තියෙනවා ජෝර්දානයට අයිති. එතකොට අපි කවුරුවරි කිව්වොත් නෑ පලස්තීනයට මේ අයිති, තවත් කවුරුවරිකුවොත් මේක ඊශ්‍රායලයට අයිති කියන එක ඒක අපිට කියන්න බෑ කාටද මේක අයිති. මොකද මේ දෙගොල්ල මුස්ලිම්වරු දෙව් ජාතිකයොත් පැවත එන්නේ එකම පියාගෙන් කියල තමයි ජනව්‍යහාරය තියෙන්නේ. කියන්නේ එබ්‍රහිම් කියන පියාගෙන් මේගොල්ලෝ ඒ දරුව දෙන්නගේ ගමාන්ත දෙකක් කියල තමයි මේක කියන්න. ඉති වැඩිදුර අපි ගැන කතා කරන්න ම හිතන්නේ මට එච්චරම දැනීමක් නෑ වෙලාවත් මදි වගේ. ඉතින් පලස්තීනයක් තිබුණා කියලා ඉතිහාසය සඳහන් වෙනව නම් තන එනවා අපිට මේ කරුණු කීපයක්. කියන්නේ එහෙමනම් රජ පලස්තීන රජවරයෙක් හරි එහෙම නැත්නම් පලස්තීනය පාලනය කරපු පාලකෙක් ගැන සමක් සඳහන් වෙන්නෙම නැහැ. ඊළඟට යුදෙව් ජාතිකයෝ බැලුවොත් අපි කිං සොලමන්, කිං හැරල්ඩ් ගැන අපි අහලා තියෙනවනේ, අපි දෙවන බයිබලයේත් සඳහන් වෙනවා. ඊළඟට ක්‍රිස්තියානි බයිබලයේ හැම පිටුවකම ජෙරුසලම ගැන, බෙත්ලෙහෙම ගැන සඳහන් වෙනවා. නමුත් අපි කුරාණය කියලා බැලුවොත් කුරාණයේ කිසිම තැනක ජෙරුසලමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ ෆයිට් කරන්නේ ජෙරුසලමට. මේ දෙගොල්ලම ඉල්ලන්නේ ජෙරුසලම අපට ඕනේ කියලා. ඉතින් මේ අර්බුදේ අපි බැලුවොත් ඉදිරියට මම ක්‍රිස්තියානි ආගමේ ගැන මම ඉගෙන ගත්තා. එහිදී මම තැනකදී මම ඉගෙන ගත්තා ජේසුස් වහන්සේ කියනවා මේ මවුන්ට් ඔෆ් ඔලිව්ස් කියන ස්ථානයට ගිහිල්ලා මේ ජෙරුසලම කවදා හරි ලේකංගාවක් වෙනවා කියලා. ඒක තාමත් ඒක තියෙන අපේ බයිබලේ තියෙනවා ඒක. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ඊශ්‍රායලයේ අයිති ඊශ්‍රායලයේ භූමිය ඒගොල්ලෝ කියන්නේ යුදෙව් කියන්නේ මීට ඉස්සෙල්ලා හැඳින්වුවේ ජුඩියා ඇන්ඩ් සමාරියා කියලා. ජුඩියා ඇන්ඩ් සමාරියා කියන එකෙන් නමුත් බ්‍රිටිෂ්ලා පාලනය කරයින් පස්සේ ඒගොල්ලෝ ඒ අවටදින රටවල් හැම එකටම නිදහස දුන්නා. සිරියාව, ලෙබනනේ, ජෝර්දානයේ, ඊජිප්තුව ඒ රටවල් ගණනාවකට ඒගොල්ලෝ පාලනය ඒගොල්ලන්ගේ අතර දෙනකොට ඒ හැම රටකින්ම ඉල්ලුවා ඊශ්‍රායලය දෙන්න කියලා මුස්ලිම්වරුන්ගේ පාලනයට. ඒගොල්ලො දුන්න. නමුත් පැය 48ක් ඇතුළත ඒගොල්ලෝ යුද්ධ කරලා මේ යුදෙව් ජාතිකයෝ ඒකේ පාලනය අතර ගත්තා. ඒකට ඒගොල්ලෝ කියනවා වෝ ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස් කියලා. ඒ යුදෙව් ජාතිකයන්ට ඉතිහාසය පුරාටම පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ හේතුවත් එක්කම නේද යුදෙව් ජාතිකයෝ ඔය පලස්තීනයේ ප්‍රදේශයට එන්නේ. යුදෙව් ජාතිකයෝ ගැන මේ යුරෝපයේදී ඒගොල්ලන්ට ජර්මනියේදී මැරුවනේ මිලියන 6ක්. යුදෙව් ජාතිකයෝ විතරක් නෙමෙයි මම කියවලා තියෙන විදිහට අනිකුත් ආගම්වල කට්ටියත් මැරුණ මුස්ලිම් ජාතිකයෝත් නැති වුණා. ඊළඟට සමලිංගිකයන් ඒගොල්ලෝ ඝාතනය කරා. ඒ ඉතිහාසයේ බැලුවොත් ඒගොල්ලෝ යුරෝපයේ හරි ධනවත් ජන කොට්ටාසයක්. අනිත් එක ඒගොල්ලන්ගේ තියෙනවා යුදෙව් ආගමේ කොට්ටාස කීපයක්. ඒ කියන්නේ ඒගොල්ලොන් දැඩි ආගම් භක්තික කොට්ටාසයක් ඉන්නවා. එච්චරම ආගමට ඒගොල්ලෝ අර බයිබලේ තියෙන විදියටම වැඩ කරන කට්ටියක් ඉන්නවා. ඊළඟට ඒක නැතුව වැඩ කරන කට්ටියක් ඉන්නවා. නමුත් පොදුවේ ගත්තොත් මේගොල්ලන්ගේ ආගමයි සංස්කෘතියයි එක විදියට තමයි යන්නේ. යුරෝපයේ ඉන්න කාලේ මේගොල්ලන්ගේ ධනවත් කොට්ටාසයක්, මේගොල්ලන්ගේ බැංකු තිබිලා තියෙනවා, මේගොල්ලන්ට ගොඩාක් දේපළ තිබිලා තියෙනවා. නමුත් යුද්ධයෙන් පස්සේ ඔක්කොම මේගොල්ලන්ට අහිමි වුණා. ඉතින් දැනට ඒ කාලෙත් තමයි මේගොල්ලෝ ටික ටික මෙහාට ඇවිල්ලා දැන් ඊශ්‍රායලයේ ගොඩනගලා තියෙන්නේ. ඔය තිබිච්ච බැලුවාම අපි ඒ කාලේ ඊශ්‍රායලයේ ෆොටෝස් වල දැකලා තියෙනවා ඒ බිම්, හිස් බිම් අද සාරවත් බිම් බවට පත් කරලා. හරි, දැන් අපි දන්න මේ වෙනකොට ඊශ්‍රායල් සමග පලස්තීන යුද වදිනවා කියලා. නමුත් අපි නොදන්න ඊශ්‍රායලයක මේ වෙනකොට යුද වදින තව රටවල් මොනවද? දැන් ඊශ්‍රායලට හත් පළකින් ගාන කියලා ඒගොල්ලෝ කියන්නේ. අපි රටවල් හතකින් අපි කිමු දකුණු යෙමනේ හූති ගාන, ඉරානෙන් ගානවා, ඉරාකයේ ෂියා මුස්ලිම් කණ්ඩායමක් ඩ්‍රෝන්ස් වලින්
ටෑක් කරනවා. ඉළඟට ලෙබනනේ ඉස්බුල්ල තමයි වැඩියම ගන්නේ මෙදිනවල. ඉළඟට සිරියාවේ සිය කණ්ඩායමක් ඒත් ගරිල්ලා කණ්ඩායමක් ඇටෑක් කරනවා. ඊළඟට වෙස් බෑන්ක් එකේ තියෙන ජිහාඩ් කියලා සංවිධානය, ඒක බටහිර ගංගුවේ, ඒක පාලනය කරන්නේ පලස්තීනියන් ඔතොරිටි එක කියන්නේ. මේගොල්ලන්ට තාම රාජ්‍ය බලයක් නැහැ, ඒගොල්ලන්ට කියලා අගනුවරක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට කියලා ප්‍රදේශ මායිම් කළා නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේගොල්ලන්ට ඔබ්සර්වේෂන් කන්ට්‍රි එකක් ඇටියට රෙප්‍රසන්ට් කරන්න දෙනවා. ඒ කියන්නේ නියෝජනය කරන්න පුළුවන් ඔබ්සර්වේ, ඒකට නිරීක්ෂණ රටක් නිරීක්ෂණ මට්ටමේ රටක් ඇටියට. ඉතින් තවම 1992 අර සාම ගිවිසුම ක්‍රියාත්මක වුණයින් පස්සේ ඒකේ තියෙන්නේ නෙගෝෂියේටඩ් සෙටල්මන්ට් එකකට තමයි මේගොල්ලෝ එන්න ඕනේ කියලා. ඉතින් ඉදිරියේදී අපි දන්නේ නැහැ මොන තත්ත්වයක් ඒද කියලා. එතකොට දැන් මේ වර්තමානයේ ඊශ්‍රායෙල් මෙච්චර ප්‍රහාර එල්ල වෙද්දී ඊශ්‍රායෙල් මේකට මූණ දෙන්නේ කොහොමද වර්තමානයේ මේ තත්ත්වයේ? ඊළඟට මේගොල්ලන්ගේ යුද ශක්තිය පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරොත්, මොකද මේකට හත් පොලකින් ගහනවා නම් ඒගොල්ලන්ගේ යුද ශක්තිය හුඟක් ප්‍රකට වෙන්න ඕනේ. දැන් මොකද්ද ඒගොල්ලන්ගේ තත්ත්වය? දැන් ගිය අවුරුද්දේ ගත්තොත් අපි කොච්චර ප්‍රමාණයක්ද කියලා, මිසයිල 30,000කට ආසන්නයි. දැන් ලංකාව වගේ රටකට මිසයිල 30,000ක් එක වර්ෂයකදී ගැහුවොත් මේ මේ රට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඒගේ තාක්ෂණයත් එක්ක ඒව ගොඩාක් බිම දාලා තියෙනවා. නමුත් වැටෙනවා 99%ක් එහෙම නැත්නම් 98%ක් සාර්ථකයි ඒගොල්ලන්ගේ ප්‍රතිපහාරක මිසයිල පද්ධතිය. ඒකට ඒගොල්ලෝ කියනවා අයන් ඩෝම් කියලා. ඒක ඊශ්‍රායලේ නිර්මාණය. ඊළඟට දැන් ඒගොල්ලන්ගේ තියෙනවා ලේසර් ඩෝම් කියලා වෙනමම හදපු එකක්. ඒක ගොඩක් වියදමින් අඩු තාක්ෂණයක්. ඒකත් මේ දිනවල ඒගොල්ලෝ පාවිච්චි කරනවා. නමුත් පෙන්වන්නේ නැහැ. ඊශ්‍රායලයේ යුදමේ තත්ත්වය කිව්වොත් එහෙම ඒක හරිම රහසිගතයි. ඒක මම හිතන්නේ ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරනවා කියලා යුදමේ තත්ත්වය. මේ ළඟදී ඊශ්‍රායලයේ අගමැති ඇමරිකානු සිනෙට් මණ්ඩලය අමතනකොට එයා කිව්වා we created marvelous weapon together with the Americans. ඒ කියන්නේ අපි නිර්මාණය කළ තියෙනවා කාටවත් හොයාගන්න බැරි ආයුධයක් ඇමරිකාවත් එක්ක. ඒක දැනට Google එකේ බලන්නත් පුළුවන් එයාගේ කතාව. ඉතින් ඒ වගේ අපි අද දකින අවිය නෙවෙයි සමහරක් වෙලාවට තව මාස 3කින් ඊශ්‍රායලයේ දකින්. හරි, ඉදිරියේදීත් අපි කියමු යුද්ධ ටැංකිය. අද තියෙන යුද්ධ ටැංකිය නෙවෙයි තව මාස කිහිපයකින් අපි දකින්. ඒ වගේ ඒගොල්ලන්ගේ යුද්ධ ශක්තිය ගැන ඒගොල්ලෝ පුරසාරම් දඩවන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියන්නේ අපිට කරදර කරන, අපිට හානි කරන ඕනම රාජ්‍යයකට අපි පෙරලා හානි කරනවා. ඔබතුමා දැන් ප්‍රකාශ කරා ලෙබනන් විසින්වත් මේ ඊශ්‍රායෙල් තර්ජනයක් තියෙනවා කියලා. ඇයි මේ? කවුද මේ? ලෙබනනය කියන්නේ මීට 1980 විතර වෙනකොට තනිකරම ක්‍රිස්තියානි රටක්. ඒ කියන්නේ මෙරොනයිට් ක්‍රිස්තියන්වරු තමයි ලෙබනනය පාලනය කරේ. තාමත් දකුණු ලෙබනනේ ඉන්නේ මෙරොනයිට් ක්‍රිස්තියන්ස්ලා. ඒගොල්ලෝ ඒ කාලේ ඊ ලෙබනනට කිව්වේ පැරිස් ඔෆ් මිඩ්ල් ඊස්ට් කියලා. ඒකට කොච්චර ලස්සන රටක් වෙන්න ඕනේද ඒ කාලේ. නමුත් ෂියා මුස්ලිම්වරුන්ගේ සංක්‍රමණයත් එක්ක ඉරානයේ බලපෑම මත මේගොල්ලෝ මේ සංවිධානය බිහි කරා පලස්තීනියත් එක්ක. කවුද? හිස්බුල්ලා කියන සංවිධානය. මේ හිස්බුල්ලා සංවිධානය බිහි කරපු කාලේ ඉඳලා හිස්බුල්ලා සංවිධානයෙන් පහර දෙනවා ඊශ්‍රායලයට. ඊට පස්සේ 1900 මම හිතන්නේ 70 වලද කොහේ මේගොල්ලෝ ලෙබනනය ආක්‍රමණය කරා. ආක්‍රමණය කරලා මේගොල්ලෝ එළවලු දැම්මා. ඒ මායි මොල හිටපු තස්ත්‍රවාදීන් නිල්වල දැම්ම. සෑහෙන ජීවිතහානි සිද්ධ වුණ ආක්‍රමණයේදී. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලලා සිටියා මේගොල්ලන්ට නැවත ලෙබනනය බාර දෙන්න කියලා. මේගොල්ලෝ ඉග්‍රීමෙන්ට් එකට ආවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. ඒකට තියෙනවා මේ රෙසොලූෂන් 17+1 මයි හිතන විදියට, මට මතකයි හැටියට. ඒකේ තියෙනවා මේ හිස්බුල්ලා සංවිධානයට තහනම් මයින් දේශ සීමාවට එන්න. ඒගොල්ලන්ගේ එක වැවක් නම් කරලා තියෙන වැවෙන් එහා පැත්තේ
ගඟ කල තින ගඟින් ඈපැත්ත තමයි ස්පුල්ලා සංවිධානයට එකොලෝ ඉන්න පුළුවන්. නමුත් ඒක ක්‍රියාත්මක කරනවා කියලා ලෙබනන් රජය පොරොන්දු වෙලා ගිවිසුමක් අස්සන් කරනවා ඊශ්‍රායල්. නමුත් ඒක කවදාවත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි වේදාගෙන. එතකොට මේ මැරොනයිට් ක්‍රිස්තියානු අද ලෙබනනින් පලා යනවා. ඒ කියන්නේ ෂියා මුස්ලිම් ගරිල්ලන්ගේ තියෙන හිරි අරමාද්ද ඒගොල්ලෝ මේ දේපල ඊටන් දාලා ඒගොල්ලෝ ගිහිල්ලා තියෙනවා. ඒ YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි අද ලෙබනනේ තියෙන්නේ. ආර්ථිකය අන්තිමටම කඩන් වැටලා තියෙනවා. කියන්නේ ගොඩක් සමහරක් දවස්වල ඒගොල්ලන්ට මුළු දවසෙම විදුලිය නැහැ. සමහර වතුර නැහැ. ඩේලට ඉන්ධන නැහැ. ඒ වගේ ගොඩක් මිනිස්සු ගොඩක් ඒ ජනතාව ගොඩක් දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ලෙබනන්. එතකොට ලෙබනන් විසින් ඇයි ඊශ්‍රායල් ප්‍රහාර එල්ල කරන්නේ? ඒගොල්ලෝ දැන් හමාස් සංවිධාන දැන් ඊශ්‍රායලයේ සාමගිවිසුමක් අස්සන් කරනවා පලස්තීනියත් එක්ක. ජනාධිපති ක්ලින්ටන් ඉඳිද්දි ඇමරිකාවේ ඒ තමයි ඒගොල්ලන්ට වෙනම රාජ්‍යයක් දෙනවා කියන වෙනම බිම් කොටසක් දෙනවා කියන. ඒක එන්නේ negotiated under the negotiated settlement කියන මේවක යටතේ. නමුත් මේගොල්ලෝ ඉල්ලනවා ජෙරුසලම් වල බලයයි ඒගොල්ලන්ගේ මුස්ලිම් ජනතාව ඉන්න හැම ප්‍රදේශකම බලයයි ඒගොල්ලෝ ඉල්ලනවා. කවුද? පලස්තීනයේ. මේ ඒ කඹයිදිල්ලේ ප්‍රතිපලයක් ඇටද මේ දක්වා මේ peace process එක එහෙම නැත්නම් ඒ සාම ක්‍රියාවලිය මේ දක්වා අඩපණ වෙලා තියෙනවා. එතකොට තයකක් තමයි ප්‍රධානම දේ පලස්තීනෙන් ඒගොල්ලන්ගේ අගනුවර හැටියට ඒගොල්ලෝ ජෙරුසලම් ඉල්ලනවා. ඊශ්‍රායලේ කවදාවත් ජෙරුසලම් අගනුවරේ නෙවෙයි. මොකද ඊශ්‍රායලේ ජෙරුසලම් නගරය කියන්නේ ඒ නගරයේ දැන් හෝලි සිටි කියලා වෙනම නගරයක් තියෙනවා ජෙරුසලම්. ඒ හෝලි සිටි එක හතරකට බෙදිලා තියෙනවා. එකක් ක්‍රිස්තියානි ක්වාට කියලා කියනවා. එකක් ආර්මේනියන් ක්වාට, එකක් ජූස් ක්වාට, එකක් මුස්ලිම් ක්වාට. ඒ වගේ හතරකට බෙදලා තියෙනවා මේ හෝලි සිටි. මේ හෝලි සිටි එකට හැමෝම ෆයිට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අතට ඒකේ පාලනය ගන්න. නමුත් ඊශ්‍රායලේ කවදාවත් ඒක සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් ලෙබනනෙන් ඔය අහපු ප්‍රශ්නේ ඇයි ලෙබනනෙන් ඊශ්‍රායලට පාලනය දෙන්නේ? ඒගොල්ලෝ හමාස් සංවිධානය කියන්නේ තස්රාණි සංවිධානයක්. ඒක නම් කරලා තියෙන රටවල් ගණනාවක්. ඊළඟට හිස්බුල්ලා කියන්නේ තස්රාණි සංවිධානයක්. ඒගොල්ලෝ රටවල් ගණනාවකින් ඒගොල්ලෝ නම් කරලා තියෙන තස්රාණි හැටියට. හමාස් සංවිධානයේ මේ පහර දීමත් එක්කම ඇති වෙච්ච ගැටුම් වලදී මේගොල්ලෝ කියනවා අපට මේ සමාජ සංවිධානයට සටන් විරාමයක් දෙන්න කියලා. අරගොල්ලෝ දෙන්නේ නැහැ. ඒ දෙන්නේ නැති නිසා තමයි අරගොල්ලෝ ගහනවා කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ. නමුත් ඒගොල්ලන්ගේ අයිතන් මේ යථාර්ථය නම් ඒගොල්ලන්ගේ ඊශ්‍රායලයට ඩැමේජ් කියන්නේ හානි කිරීම තමයි. ඔබතුමා දැන් කලින් සඳහන් කරා හූති කියලා සංවිධානයක් ගැන. ඒ ඇයි? ඒ කවුද? මොකටද ඔවුන් ඊශ්‍රායලත් එක්ක සම්බන්ධයක් පවත්න්නේ? නෑ, ඊශ්‍රායල් ප්‍රහාර දෙන්නේ. ප්‍රහාර දෙන්නේ. හූති කියන්නේ ඒත් ෂියා මුස්ලිම් කණ්ඩායම. දෙදස් දහය නැත්නම් 12 ඒගොල්ලෝ වෙන් වෙනවා. යමනෙන දෙකට කැඩෙනවා. දකුණු යමනෙන උතුරු යමනෙන කියලා. දැන් ඒ හූතිලා ඉන්න පැත්තෙන් තමයි අර රතු මුහුද තියෙන්නේ. ඔතන අර සූස් ඇල රතු මුහුද යාවෙන්නේ ඊශ්‍රායලයේ ඊජිප්තුව ඒ අතරින්. එතකොට නැව් ගමනාව ගමනේ ඒ එතනින් එන ප්‍රමාණයෙන් එතනින් එන ඒ කෙටි මාර්ගෙන් තමයි නැව් ගමනාගමනේ ඉක්මන් වෙනවා. ලෝකේ හැමතැනට. දැනට මේ හූති ගරිල්ලෝ ඒ රතු මුහුද හරහා යන හැම නැවකටම ප්‍රහාර එල්ල කරනවා. ඒගොල්ලෝ කියන්නේ ඊශ්‍රායලයට එන නැව් ගන්න. නමුත් මේ ළඟදී ඊයේ ඒගොල්ලෝ ප්‍රහාරයක් එල්ල කරා ග්‍රීසි නැවකට. ඒක දැනට ගිලමින් පවතිනවා. හූති කියන්නේත් ෂියා මුස්ලිම් ගරිල්ලානේ සංවිධානයක්. ඒගොල්ලන්ට උදව් කරන්නේ ඉරානේ. මේ හැම ක්‍රියාවලියකම පිටිපස්සෙන්නේ ඉරානේ. මොකද ඉරානය එක්සත් ජාතීන්ගේ පිළිගත් රටක්. ඒගොල්ලන්ට ඩිරෙක්ට් කියන්නේ කෙලින්ම උදව් කරන්න බෑ. ඒගොල්ලෝ උදව් කරන්නේ අතකොළු. ඒක අපි කියමු ඉංග්‍රීසියෙන් කියන ප්‍රොක්සිස් කියලා. අපි කියමු අතකොළු සංවිධාන. ඒගොල්ලෝ නිර්මාණය කරලා ඒ අතකොළු සංවිධාන වලට
ඒගොල්ලෝ උදව් කරනවා ඊශ්‍රායෙලට ප්‍රහාර ගන්න. ඒක තමයි අද වෙන්නේ. එතකොට දැන් මේ ඊශ්‍රායෙල මේ වගේ තත්ත්වයක තියෙද්දි ඊශ්‍රායෙලේ තියෙන ආර්ථික තත්ත්වය කොහොමද? ඒගොල්ලෝ ශක්තිමත්. අපිට හිතා ගන්න පුළුවන් තවමත් ඩොලර් එකේ අගය ඒ විදිහටමයි නොසෙල්ෙනවා ටික ටික උඩ යනවා පහතට එනවා. ඒගොල්ලන්ගේ ගොඩාක් ආර්ථික පැත්තෙන් බැලුවොත් මේගොල්ලන්ට ගොඩක් පැතිවලින් ආදායම් තියෙනවා. ඒගොල්ලන්ගේ ගොඩාක් ආයෝජන සිනා ලෝකේ අපි ගියුම් ඇමරිකාවේ වුණත් ආර්ථිකයේ ගොඩාක් ආර්ථිකයට ඒගොල්ලෝ ආයෝජනය තියෙනවා. ඒගොල්ලන්ගේ ඊට යුරෝපය ගත්තෙත් ඒ වාක්‍යන්නේ මුළු යුරෝපයෙන් වැඩි රටවල් වැඩි ගන්නකට එළවලු දෙන්නේ ඊශ්‍රායෙලින්. අපිට විශ්වාස කරන්නත් බෑ. සමහරක් කම්පැනි තියෙනවා ඒගොල්ලන්ගේ පැකින් එක තියෙන්නේ ජෝර්දානෙ. ඊශ්‍රායෙලේ ප්‍රොඩක්ෂන් එක පැකින් එක ජෝර්දානෙ, මේඩ් ඉන් ජෝර්දාන් කියලා අරාබි රටවල් වලට යනවා. ඉතින් ඒ වගේ දක්ෂ ජන කොට්ටාසයක් මම දැකපු ජන කොට්ටාසයක් තමයි. ඒ වගේම අපි දැන් අපි වැඩ කරන සාමාන්‍යයෙන් අපි වැඩ කරන සේවා යෝජකයෙක් ගත්තත් අපිට සේවා යෝජකයා අපිට සේවකයෙක් හැටියට සලකන්නේ. එයාගෙම මිත්‍රයෙක් වගේ තමයි අපිට සලකන්නේ. අපි ඒගොල්ලෝ එකට කෑම ගෑවත් අපිත් ඒගොල්ලොත් එක්ක එකට කෑම ගන්න ඕනේ වාටේ. ඒ වගේ හොඳ ගතිගුණ තියෙන හොඳ ගතිගුණ පෙන්වන ජන කොට්ටාසයක්. නමුත් රවට්ටන්න අමාරුයි. බොහොම ස්තුතියි ඔබතුමා අපිට ඊශ්‍රායෙල තියෙන තත්ත්වය ගැන පැහැදිලි කරාට. දැන් අපිට තියෙන්නේ ඉස්සරහට මොකක් වෙයිද, මොනවා වෙයිද කියන එක හොයලා බලලා ඉන්න විතරයි. තාම ඉරානයෙන් තාම කියනවා we will attack you. එතකොට ඉරානයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි කියමු ඇමරිකානු යුද නැව් දැන් ගණනාවක් පර්සියන් මුදේ තියෙනවා. ඊශ්‍රායෙල සූදානම් වෙලා ඉන්නවා. මේ වැනි තත්ත්වයකදී කොච්චර වියදමක් යනවාද නේ? ඒවා මේන්ටේන් කරන්න මේ ඒ වගේ දැන් අපි කියමු දැන් ඊශ්‍රායෙලේ ඔය පර්සියන් මුදේ ඇමරිකානු හමුදා විතරක් නෙවෙයි, යුරෝපීය රටවල හමුදාවල් නැව් තියෙනවා. දැන් මන් දන්න විදිහට ඉරානයේ ඇතුළෙන් ඒගොල්ලන්ගේ සමහරක් මැති අමතිවරු ඊශ්‍රායෙලට ගහනකට විරුද්ධයි. මොකද ඒගොල්ලොම කියනවා ඒගොල්ලන්ට එයා ඩිෆෙන්ස් සිස්ටම් එකක් හරි එයා ඩිෆෙන්ස් සිස්ටම් එකක් නෑ ඊශ්‍රායෙලේ පාර දුන්නු කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආරක්ෂක පද්ධතියක් නෑ කියලා. ඉතින් ඒගොල්ලෝ මම හිතන්නේ දැන් කිව්වට දැන් ගහනවා, අද ගහනවා, හිට ගහනවා මේ කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු. හැබැයි සමහර කරාට සර්ප්‍රයිස් ඇටැක් එකක් වෙන්න ඒක මොන ආකාරය වෙනවද කියලා කවුරුත් දන්නේ නෑ. මොකද එයාලට උදව් කරනවා රුසියාව වෙනුයි චීනෙයි. කාටද? ඉරානයට. ඒකම තමයි දැනට මම දැක්ක ප්‍රවෘත්තිය. ඒගොල්ලෝ පකිස්තානයෙන් නෂ්ටිකවියක් ඉල්ලලා ඉදිරියේදී සමහරක් වෙනකට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. අපිට තියෙන ඉදිරියේ බලාගෙන ඉන්න තමයි මොකක්ද ඊළඟට වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු. බොහොම ස්තුතියි.